සිවුරක් දාපු පලියත මහත්තයෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ මේ සංඝ කල්ලිය ගැන. මට විතරක් නෙමෙයි හැම බෞද්ධයෙකුටම මේ වෙනුවෙන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා විතරක් නෙමෙයි යුතුකමක් තියෙනවායි කියලත් මම හිතනවා. සාක්ෂි මොකද්ද? සාක්ෂි මොකද්ද? බලන්න ඇස් දෙක තියෙන ඕනෙම එක්කෙනෙක් අද පේනවා බෞද්ධ ආගමට මොකද්ද වෙන්නේ කියලා. ඊට වඩා සාක්ෂි ඕන නෑ. මම මේ නඩු කියන්න නෙමෙයි යන්නේ. මේ නිකන් මේ ඔක කුඩු වලින් ජීවත් වෙන නාලිකාවලට සමහර වෙලාවට මං කියනවා ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක නිසා ඒ අයට ප්‍රශ්නය වුණාට අද මම දන්නවා මේ රටේ බෞද්ධයන් බහුතරයක් මගේ මතයට එකඟයි. මොකද භික්ෂුන් වහන්සේලා ඉන්නේ ශාසනය ආරක්ෂා කරන්න මිසක් රට පාලනය කරන්න නෙමෙයි. වාහනයක් ගන්න සල්ලි ටිකක් එකතු කරගන්න කතා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒක අද මුළු රටම දන්නවා. වොයිස් කට් එකටත් සල්ලි ගන්න, පුවත්පත් සාකච්ඡාවටත් සල්ලි ගන්න, කුඩු මුදලාලිලාගෙන් ජීවත් වෙන පිරිසක් අද මතුවෙලා තියෙනවා. අන්න ඒ අයට විරුද්ධවයි මම සටන් කරන්නේ. සයිකෝසෙක්ෂුවල් ඩිස්කෂන්, මනෝලිංගික සාකච්ඡාව. මේක ඇත්තටම ඒ නම හොඳටම ගැලපෙන සාකච්ඡාවක්. මොකද මානසිකව මොනතරම් මිනිස්සු ලිංගිකත්වය ගැන වද වෙනවද, ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔජවඩනවද, ලිංගිකත්වය නිසා සතුටින් ඉන්නවද, ලිංගිකත්වය නිසා කරදරයට වටිනවද. මේක සම්පූර්ණයෙන්ම මනෝලිංගික ක්‍රියාවලියක්. ඉතින් අපි අද කතා කරන්නේ මේ මාගල්කන්දේ සුදත්ත කියන ඒ චීවරයක් පොරවාගත්තු, යම් කිසි විදිහක වෙස් වලාගත්තු පුද්ගලෙක්. අපි එදා ඉඳන්ම කිව්වා මේ වගේ අය ගැන. ඒ උන්නැහේ ජපානේ ගිහිල්ලා හදියක් කැටගෙන තියෙනවා, ඔබ දකින්න ඇති. අපිත් ඒක පෙන්නුවා යම් විදිහකට, ශිෂ්ට විදියකට අපිත් එක පෙන්නවා. ඉතින් ඒකෙදී අපිට කතා කරන්න එක කාරණාවක් තියෙනවා, මේ පුටුවේ වාඩි වෙලා කතා කරන්න කාරණාව. ඒක තමයි මේකේ තියෙන යට තියෙන ඔබ දැනගත යුතු ගැඹුරු මානසික දැනුම මොකක්ද කියලා. ඒක අපි කතා කරනවා මෙතන. දැන් මේකේ හෙඩිම සිරස විදියට අපි යොදාගත්තේ පන්සලේ පල්ලියේ සෙල්ලම. සෙල්ලමක්ද කියන එක පන්සලෙත් මේක වෙනවා, පල්ලියෙත් මේක වෙනවා. පල්ලිය කිව්වම ඔය විවිධ ආගම්වල පල්ලිය, හැම පන්සලකම හැම පල්ලියකම නෙමෙයි ඈ. එතකොට මේක තෝරලා බේරලා ගන්න ඕනේ. මේ සෙල්ලම සිද්ධ වෙන්නේ නැති පල්ලි තියෙනවා අපි දන්නවා. මේ සෙල්ලම සිද්ධ වෙන්නේ නැති පන්සල් පිරිවෙන් තියෙනවා. ඒක අපි අවධාරණය කළා කියනවා ඒ අයට ගෞරවයක් විදියට. ඒ වගේම තමයි මේවා සිද්ධ වෙන තැනුත් අපි දන්නවා. සිද්ධ වෙන්නේ කොහොමදත් කියලා අපි දන්නවා. අද ඊයේ නෙමෙයි, අපි පුංචි කාලේ ඉඳන්. අපි පුංචි කාලේ ඉඳන් අපි දන්නවා. මොකද අපේ ආච්චිලා, අපේ අම්මලා තාත්තලා ඒ කාලේ, අපි පුංචි කාලේ අපිව තනියෙන් යැව්වේ නෑ අව වෙලාවේ පන්සල් පැත්තේ. මිනිස්සු බය නැතුව කුඩා දරුවන්ව බය නැතුවද, නැත්තම් කර කියා ගන්න දෙයක් නැතුවද මන්ද මහන කරනවා. කොහොම පපුව උහුලගෙන රැට නිින්ද යනවද දන්නේ නැහැ දෙමව්පියන්ගේ. නැති බැරි කමම හින්දා වෙන්න ඇති, කර කියා ගන්න දෙයක් නැති කමටම වෙන්න ඇති. එහෙම නැත්නම් එහෙම නිින්ද යන්න විදිහක් නැහැ. මොකද දන්නවා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. හුඟාක් තැන්වල ඒක සිද්ධ වෙනවා. හැබැයි එහෙම සිද්ධ වෙන්නේ නැති තැන්වල හිටපු ලොකු හාමුදුරුවන්ට අපි අපේ ආචාර්ය පිළිගන්නනවා. ඒ අය කළේ විශාල පින්කමක්. ඒ අය මේ සමාජයට කළේ විශාල විශාල කුසල කර්මයක්. ඒ අයට ඒක ලැබෙයි. ඒ පින, ඒ මහඟු කුසලයේ ආනිසංස ඔවුන්ට ලැබෙයි. මොකද ඔවුන් මේ සමාජය දූෂිත කළේ නෑ. අපි කියන්න ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපේ මූලිකම කාරණාවත් ඒකයි. ඒකෙදි ලතින් යෙදුමක් තියෙනවා, ඒක මතක තියාගන්න.
මියා මැක්සිමා කල්පා. මියා මැක්සිමා කල්පා කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. අන්තිමට ඒකේ තේරුම කියන්න. ඉතින් කුඩා දරුවෝ සතුටින් යනව ඇති මුලම දවසේ මේ පන්සල් වලට පල්ලි වලට ආගමික අධ්‍යාපනය ලබන්න ඒවැයි නැවතී ඉන්න ගෑනු දරුවෝ වෙන්න පුළුවන් පිරිමි දරුවෝ වෙන්න පුළුවන් ඒත් මේ යන තැන්වල සමහර තැන්වල ඔවුන් හිතන්නේ නැති සූරාකෑමක් සිද්ධ වෙනවා ඒක මොන වගේ සූරාකෑමක්ද විවිධ වර්ගයේ සූරාකෑමක් ශ්‍රම සූරාකෑම සිද්ධ වෙනවා Taman gewal waredi කිසිම විදියකට නොහිතපු නොකරපු දේවල් කරන්න වෙනවා ශ්‍රම සූරාකෑම තියෙනවා ඒ වගේම තමයි ලිංගික සූරාකෑම තියෙනවා ඒක අනිවාර්යෙන්ම තියෙනවා ඒ තියෙන තැන්වල හැමතැනම නෙමෙයි තියෙන තැන්වල අනිවාර්යෙන්ම තියෙනවා ඒ වගේම තමයි පෞරුෂය personality පෞරුෂය සම්පූර්ණයෙන්ම සූරා කරනවා ඒකේ එක බිඳක්වත් ඉතුරු කරන්නේ නැහැ අවසානයේ එළියට එන්නේ පෞරුෂහීන සමාජයට වෛර කරන අර අපි කියපු හීනමානතා සංකීර්ණයේ තියෙන inferiority complex එකෙන් පෙළෙන superiority complex එකට නැග ගන්න උත්සාහ කරන විකෘති වූ චරිත ප්‍රകൃති චරිත නෙමේ. ඉතින් ඒ හින්දා මේ සූරාකෑම නිසාම ඒ අයට ඒ අයගේ කියලා දෙයක් ඒ අයගේ ශරීරය හෝ මනස ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් කොහොමද ඒ අය වැඩිහිටියෝ බවට පත් වෙලා මේ සමාජය නිවැරදි කරන්න මේ සමාජයේ නිවැරදි මාර්ගයේ යවන්න මේ සමාජයේ අයට ප්‍රයෝජනවත් දෙයක් දේශනා කරන්නේ මොන ආගමකෝ අය වෙන්න පුළුවන්. එහෙම කරන්න බෑ. පෞරුෂයක් නැතුව ඒක කරන්න බෑ. අපි කුඩා කාලේ ඉඳලා අපේ පෞරුෂය નિયම විදියට නිර්මාණය වෙච්ච හින්දා තමයි අපි ඔබට මෙහෙම කතා කරන්නේ. අපට මෙහෙම දැනුමත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපට මේ හයිය ආණ්ඩුත් එක්ක තක්කඩි දාමරික ආණ්ඩුත් එක්ක හැප්පෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. උන් අපිව අරන් ගිහලා රිමාන්ඩ් එකට දැම්මත් ඒ අපායනොත් එළියට ඇවිල්ලා ආපහු මේකම කරන්න අපිට හයිය හත්තිය ලැබිලා තියෙන්නේ එහෙමයි. අපේ personality එක පෞරුෂය. ඒක නැත්තම් ඒක කරන්න බෑ. එහෙම නැත්තම් කාට හරි විකිනිලා ඔහි පැත්තකට වෙලා ඉන්න වෙනවා. ඒ විකිනීම ශ්‍රමයෙන් වෙන්න පුළුවන්, ලිංගිකව වෙන්න පුළුවන්, ආර්ථිකව වෙන්න පුළුවන්, තමන්ගේ පෞරුෂයෙන් වෙන්න පුළුවන්. කොයි පැත්තෙන් හරි විකිනනෝ. ඒක අනිවාර්යයි. ඉතින් මේක ආරක්ෂා කරන්න මේ කුඩා දරුවන්ගේ පෞරුෂය කෙලසීම විශේෂයෙන් ආගමික ආයතනවල එසේ වීම වළක්වන්න ලෝකේ පුරා දියුණු රටවල ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඔබ හිතන්න කතෝලික පල්ලිය මේ සම්බන්ධයෙන් හොඳටම චෝදනා ලැබූ තැනක් ලංකාවේ නෙමෙයි. ලංකාවේ කතෝලික පල්ලියෙත් මේ වගේ දේවල් සිද්ධ වෙලා ඇති, සිද්ධ වෙලා තියෙන බව අපි අහලා තියෙනවා. විශේෂයෙන් අපි කුඩා කාලේ කියවූ පොත් ලියපු ඩොන් පීටර් පියතුමා සම්බන්ධයෙන් එවැනි කාරණා අපට පස්සේ කාලෙක ආරංචි වුණා. හොල්මන් දූපත, එතකොට වනගත ළමෝ වගේ පොත් ලියාපු ඩොන් පීටර් පියතුමා එහෙම කෙනෙක්ද කියලා. අන්තිමට ඔය රාගම ඒ දේවගතිලා නැවතිලා ඉන්න තැන නැවතිලා හිටිය කාලයක් අවසානයේ හොඳටම රෝගී වෙලා ඇඳේ කෑග ගහ හිටියා. වරක් මම එතෙන්ට යන්නට යෙදුනා. ඒක සූදානම් කළ ගමනක් නෙමෙයි, නමුත් යන්නට යෙදුනා. ඔය කොළඹ මරදානේ ගොඩගේ පොත්තලේ අයිතිකරු ගොඩගේ මහතා එක්ක ගොඩගේ මහතාගේ උවමනාවකට යන්න සූදානම් වෙනකොට මම ඔහුත් එක්ක ඒ කාලේ වැඩ කරමින් හිටියා. ගොඩගේ සම්මාන උළෙල සම්බන්ධයෙන් ඒ කාලේ දකින්න හම්බුණා ඩොන් පීටර් පියතුමා වේදනාවෙන් කෑග ගහ හිටපු හැටි. රෝගේ මොකද්ද කියලා දන්නේ නැහැ. පස්සේ ආරංචි වුණා මිය ගියා කියලා. ඉතින් ඔහුගෙන් අපචාරයට අපයෝජනයට ලක්ුණු අය ඒ කාලේ අපට චෝදනා කළා. නමුත් අපි ඒව ප්‍රසිද්ධිය කියන්න ගියේ නැහැ. මොකද අසනීප වෙලා ඉන්න නිසාත් අර කතා පොත් කියවලා යම් කිසි විදියක ගෞරවයක් තිබුණ නිසාත්. ඔබ නරඹලා තිනවනම් 2015 හොලිවුඩේ නිර්මාණය වුණ ස්පොට්ලයිට් කියලා චිත්‍රපටයක්.
බොස්ටන් පොලිසි ඇමරිකාවේ බොස්ටන් පළාතේ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. එකේ කතෝලික පල්ලියේ දේවගැති ජෝන් ජියෝගාන් ඇතුළු තවත් අය. ජෝන් ජියෝගාන් කියන්නේ අන්ත දූෂිත ළමා අපචාරවලට නම ගිය පුද්ගලෙක්. මෙයා දේශපාලකයෙකුත් එක්ක සම්බන්ධ වෙලා බේරි බේරි හිටියා කොමාරි පොලිසියෙන් අත්අඩංගුවට ගත්තත් පරක් ඔහු ඒකෙනුත් ගැලවෙනවා. නමුත් ද බොස්ටන් ග්ලෝබ් කියන පත්තරේ මාධ්‍යවේදියෝ තීරණය කරනවා මේ කතාව අපි ලෝකෙට කියන්න ඕනේ කියලා. තීරණය කළා ඔවුන් මේක අගසිට මුලට හොයලා සියලු තොරතුරු හෙළිදරව් කරනවා. ඒ චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම තියෙන කතාව. ඒක ඇත්ත කතාවක්. හදපු කතාවක් ප්‍රබන්ධ කතාවක් නෙමෙයි. ඉතින් ඒ වගේ චිත්‍රපටි සැහෙන ප්‍රමාණයක් නිර්මාණය වුණා බටහිර හොලිවුඩේ. Tell No One 2019 The Boys of St. Vincent 1992 Perfect Obedience Perfect Obedience ඒක තමයි නරකම දේ. ඒක 2014 චිත්‍රපටියක්. ඉතින් ඊළඟට තවත් චිත්‍රපටයක් තිබුණා. ඒක හින්දා තමයි මම අර ලතින් පාඨය ඔබට කිව්වේ. මැක්සිමා මියා කල්පා Silence in the House of God. Silence in the House of God. මේ චිත්‍රපටයේ ඔබට නරඹන්න හම්බුනොත් නරඹන්න මේවා තියෙනවා. මේ ආගමික ආයතනවල ළමා අපචාර සිද්ධ වෙලා ඒවා සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සහ සිදුවෙච්ච දේවල්. ඉතින් මේ මං පළවෙනියෙන්ම ඔබට කියපු පුද්ගලයා කවුද? ජෝන් ජියෝගාන් කියන දේවගැති පුද්ගලයා ස්පොට්ලයිට් එකේ කතාවට සම්බන්ධ අවසානයේ හිරේ ගිහිල්ලා හිරගෙදරදී ඔහු අහලා ඉන්න හිරකරුවෙක් ඔහුව බෙල්ල මිරිකලා මරනවා. ස්ට්‍රැංග්ලින් හුස්ම හිර වෙනතෙක් ගෙල සිර කරලා මරනවා. දේ අවසනාවන්ත මරණයට මුහුණ දෙන්න හේතුව උනේ ඔහුගේ ඒ තාම සාහසික චර්යාව. කුඩා ළමයින් කොච්චර දෝ ප්‍රමාණයක් අපයෝජනයට ලක් කරපු ඒ පුද්ගලයා. ඉතින් මේකම මේ අපේ රටේ සිද්ධ වෙනවා. විවිධ ආගමික ආයතනවල සිද්ධ වෙනවා. පන්සල්වල මේක සිද්ධ වෙනවා කියලා කියන්න හේතුව තමයි අද ඊයේ නෙමේ පන්සලේ සෙල්ලම කියලා නම වැටුනේ මේ සමලිංගික ක්‍රියාවට. ඒක අද ඊයේ වැටිච්ච නමක් නෙමෙයි. අවුරුදු සෑහෙන ගානක් මම හිතන්නේ අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා. ඉතින් පන්සලේ සෙල්ලම එදා බොහොම ජයට තියෙන්නේ නැති. මොකද දෙමව්පිය බොහොම අසරණයි. දරුවෝ අසරණයි. අද නම් මේ මාධ්‍ය ආවරණයක්වත් තියෙනවා. ඒවා මුකුත් ඉස්සර තිබුණේ නැහැ. හැබැයි අදත් මේ දේම සිද්ධ වෙනවා විවිධ විදියට. ඔය ජපානයේ මාගල්කන්දේ සුදත්ත සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච දේ එතන නම් ඒ කුඩා දරුවෙක් නෙමෙයි තරුණෙක්. සමහරවිට ඔහුගේ කැමැත්තෙන් ගියාද දන්නේ නැහැ. ඔහු කියන්නේ නම් බලෙන් ගෙන්නගත්තා කලිසම ගලවන්න කිව්වා. ඔහොමම කතාවක්. කොහොමදත් අර බාල වයස්කාර කෙනෙක්ව අපයෝජනයට ලක් කිරීම කියන චෝදනාවට ඒ සුදත්ත කියන ඔය වෙස්වලාගත් මනුස්සයා ශ්‍රමණ වේශධාරියෙක් විදියට වෙස්වලාගත් මනුස්සයා සමහරට අහුවෙන එකක් නැහැ ජපානයේදී. හේතුව අර 18ට වැඩි පුද්ගලයෙක් හින්දා. ඉතින් අපි දන්නේ නැහැ නීතිය කොහොම වේවිද කියලා. හැබැයි අඹුඩයක් ගහගෙන තමයි ලංකාවට එන්න ඕනි කියලා අපි යෝජනා කරලා තියෙනවා Facebook එකේ යාට. හැට උදේ, ඒ කියන්නේ 4 වෙනිදා, ජූලි 4 2023 අපි CID යන්න බලාපොරොත්තු වෙනවා පැමිණිලි කරන්න. අපේ හිත රිදුනා. අපටත් අවශ්‍යයි ICCPR පැමිණිල්ලක් දාන්න. අපේ හිත රිදුනා. මේක බුදුදහමේ ඍජු නියෝජිතව විදියට බුද්ධ පුත්‍රයෝ විදියට මේ විදියට පිටරටවල ගිහිල්ලා මේ විදිය දේවල් කෙරුවාම ඒක බුදුදහමට කරන බරපතල අපහාසයක්. එහෙනම් අපි බලමු ජපානෙ ඉඳන් එනකොට මාගල්කන්දේ සුදත්තව CID එකෙන් එයාපෝට් එකට ගිහිල්ලා අත්අඩංගුවට ගනීද කියලා මේ බුදුදහමට කරපු අපහාසයට පැමිණිල්ලක්
දාලා තියමු. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඒ ඉන්න ලොක්කට අඟලුගල්ලේ ජිනානන්ද බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ දර කස්සප ඇතුළු ඒ වගේම ඔය මහා හයියෙන් බෙරියන් දෙමින් බුදුදහම නෙමෙයි ඇත්තටම ජනප්‍රිය බුද්ධාගම බේරගන්න උත්සාහ කරන අර ලෝයර් මහත්තයා මනෝජ් ගමගේ මේ හැමෝම මතක් කරන්න ඕනේ සංස්කෘතික අමාත්‍යාංශයේ කට්ටිය මේක ලොක්කොම දැන් මං හිතන්නේ පෙළ ගැහිලා ඇති මේ පුද්ගලයාව අත්අඩංගුවට අරන් ICCPR පැමිණිල්ලක් දාලා රිමාන් කරලා ඊට පස්සේ නඩු කියලා හිරගෙදෙට්ට දාන්න අපි හිතනවා එහෙම ඇති කියලා. ඉතින් ඒක එහෙම වෙන එක හොඳයි. දැන් කස්සප සහ කස්සප එක වැඩ කරන කට්ටිය ඒගොල්ලෝ හැමෝම දැන් සූදානම් වෙලා ඇති මේකට විරුද්ධව වැඩ කරන්න කියලා අපි හිතනවා. එහෙම නැති වුණොත් ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි නටාෂා වෙනුවෙන් දාලා තියෙන නටාෂාට එරෙහිව දාලා තියෙන පැමිණිල්ල ඉල්ලා ආස්කරගෙන ඒ නඩුව අවසන් කළා ඒ තරුණියට ගෙදර යන්න ඉඩක් හදලා දීම. ඒක කරන්න පුළුවන් පැමිණිල්ල දාපු අයටනේ. පැමිණිල්ල දාපු අයට පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා අපි කැමති මෙයාට සමාවක් දෙන්න. මොකද දැන් මේ සිද්ධ වෙන දේවල් වල හැටියට එහෙම කළොත් එහෙම ප්‍රකාශයක් කළා එහෙමනම් අපි මේක ඉල්ලාස් කරගන්න. මොකද නැත්තම් ඉතින් අර මාගල්කන්දේ සුදත්තවත් ගන්න එපේ. අනිවාර්යයෙන්ම ඍජු නියෝජිතයෙක් විදියට බුද්ධ පුත්‍රයෙක් විදියට සිවුරක් දරාගෙන මුළු ලෝකෙටම පේන්න පිටරටක ගිහිල්ලා ප්‍රධාන රටක ලෝකේ ජපානයේ බුදුදහම සම්බන්ධයෙන් ලොකු හැඟීමක් තියෙන රටක ජයජයවර්ධන ගිහිල්ලා කිව්වේ නහි වීරේන වීරාණී කියලා වෛරෙන් වෛරය නොසංසිඳේ කියලා ලෝක ප්‍රසිද්ධ වුණේ ඒ රටේ මේ විදිය දෙයක් කෙරුවයි කිව්වාම උත්සවයකටත් ගිහිල්ලා සහභාගී වෙලා පින්තූරත් අපි දැක්කා. ඒ මිනිස්සු මොනවා හිතන්නේ ඇද්ද? ලංකාවේ රටේ නමට කොහොමදත් බුදුදහමට මොනතරම් අපහාසයක්ද? ඇත්තටම අපේ හිත රිදුනා. අපි දන්නේ නැහැ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ හිත රිදුනද නැද්ද කියලා. එදා මගේ සිද්ධියේදී නම් පාර්ලිමේන්තුවේදී කිව්වා අපේ හිත රිදුනා කියලා. ඉතින් එක වචනයකට එහෙම හිත රිදුනා නම් අපි හිතනවා මේ වගේ ලොකු පාපකාරී ක්‍රියාවකට කැත වැඩකට සාහසික අන්දමේ වැඩකට අර මිනිස්සු අර පේනවනේ කුණු හරප කීකියා කෑගග උනුත් හැබැයි ටොප් ශ්‍රී ලංකන්ස්ලා අවුරුදු 30ක් හිටියයි කියන මම අරේ වැඩ කර ඒ කියන්නේ මේ ලයින් එකම තමයි ඒත් තියෙන්නේ. ඒ කියන්නේ ඒ සුදත්තට දෙවෙනි නෑ සුදත්ත එංගේජ් වෙලා තියෙන අනිත් පාර්ශවේ. ඉතින් ඒ හැමදේම සලකලා බලලා අපි කියන්නේ පැමිණිල්ලට කස්සපලාට අපි කියන්නේ පුළුවන් දැන් තමන්ගේ ඒ කියන්නේ සාධාරණ විදියට තමන්ගේ ගෞරවයත් බේරගෙන පැමිණිල්ල ඉල්ලාස් කරගත්තනම් ඒ නටාෂාට අවස්ථාවක් ලැබෙයි එළියට ඇවිල්ලා ඇගේ වැඩ කටයුතු කරගන්න. මොකද අනිවාර්යෙන්ම අපි දන්න දෙයක් තමයි මේ නටාෂා කියන තරුණිය මේ මාගල් කන්දේ සුදත්ත තරං හෝ ඒ කිට්ටුවටවත් යන තරමේ දූෂිත චරිතයක් නෙමෙයි කියන එක. එහෙනම් මාගල් කන්දේ සුදත්තට ඕගොල්ලෝ සමාව දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේක සම්බන්ධයෙන් ඊට ඉස්සෙල්ලා මේ නටාෂාට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. අපි මේ පැමිණිලි පාර්ශවයෙන් මේක ඉල්ලා හිටින්නේ. අපි මේ අධිකරණ ක්‍රියාවලියට කිසිසේත්ම ඉන්ටර්ෆියර් කරන්න ඇඟිලි ගන්න ඒකට යෝජනා කරන්න කිසි දෙයක් කරන්න ලෑස්තියක් නැහැ. අපි ඒවට කිසිම විදියේ වචනකින්වත් මැදිහත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද ඒක එහෙම කරන්න බෑ. ඒක නීති විරෝධී. හැබැයි අපිට පැමිණිලි පාර්ශවයෙන් ඉල්ලා හිටින්න පුළුවන්. එහෙමනේ. පැමිණිලි පාර්ශවයෙන් ඉල්ලා හිටින්න පුළුවන්. ඕගොල්ලෝ මේක අයින් කරගෙන මේ කාන්තාව එළියට දාන්න. දැන් මේ සිද්ධ වෙන දේවල් හැටියට එහෙම නොකොලොත් ඕගොල්ලෝ මම හිතන්නේ ඕගොල්ලන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වේ ලැජ්ජා සහගත තත්ත්වයකට ඕගොල්ලෝ පත් වෙනවා. මේක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් අපි කියාගෙන ගිය අර චිත්‍රපටි ගැන බලන්නකෝ. ඒ වගේ චිත්‍රපටි හැදෙන්න පුළුවන්ද ලංකාවේ? ලංකාවේ පන්සලක ඒ විදිය කරන ගල් සාදුලා ගැන චිත්‍රපටි හදන්න පුළුවන්ද? හදන්න බෑ.
ඇදුවොත් පෙන්වන්න බෑ. පෙන්වුවොත් ICCPR තමයි ගලින් ඇතුලේ. චිත්‍රපටිය කුණුගොඩේ එහෙම කරන්න බෑ. මොකද එහෙම කරන්න බැරි. මේ වතාම ගෝත්‍රික වනචාරී රටවල්. අර රටවල් දියුණු වෙලා ඒ මිනිස්සු විවේචනයට ඉඩ දෙනවා. විවේචනයට ඉඩ දුන් නැත්නම් කොහොමද නිවැරදි වෙන්නේ? වැරදි කර කර වැරදි හංගගෙන ඒවා මුළු ගන්නගෙන හැමදාමත් එකම විදිහේ වැරදි කරමින් මිනිසුන්ව රවටමින් ජීවත් වෙන්න නම් හදන්නේ. එහෙමනම් මේ සමාජය පවත්වන්න හදන්නේ මේ රට දියුණු වෙයිද? නෑ, මේ රට දියුණු වෙන්නේ නෑ කොහෙත්ම. කොහෙත්ම දියුණු වෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවනම් ওই විදිහට තව ගොඩක් අල්ල යන්න. අපි කියන්නේ අර කතරගම සිද්ධිය පොඩ්ඩක් බලන්න. කතරගම අර දිශාන් ගුණසේකර නිලමේ උන්න හැට එලෝගන යන හැටි මිනිස්සු අන්න ඒව පොඩ්ඩක් නරඹන්න. එක අරගලයකින් ලංකාවේ එළිුණේ නෑ. තවමත් රාත්‍රිය තරුණයි. මිනිස්සු ඕනෑම වෙලාවක මේ සාහසිකකම් අසාධාරණකම් වලට විරුද්ධව නැගී හිටින්න සූදානම් කියලා තමයි ඒ වගේ සිද්ධි වලින් පෙන්නුම් කරන්නේ. ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ මේකනේ. මාගල් කන්දේ සුදත්ත අච්චරර රැවුලත් වැවිච්ච කොල්ලෙකුට කලිසම ගලවන්න කිව්වනම් මෙහෙ පන්සල් වල ඉන්න පොඩි හාමුදුරුවරුන්ට අනේ අර නොදරුවන්ට මොන වගේ හිංසා කරදර කරන්න ඇද්ද? ඒවත්ින් දැන් අපිට හොඳටම හිතා ගන්න පුළුවන්. මාගල් කන්දේ සුදත්ත වගේ තව කී දෙනෙක් ලංකාවේ පන්සල් වල ශ්‍රමණ වේශධාරියෝ විදියට වෙස්වලාගෙන මේ සාහසිකකම් කරමින් ඉන්නව ඇද්ද? ඒ වගේම තමයි අපිට අහන්න තියෙන්නේ දෙරණ හිරු වගේ ටෙලිවිෂන් කාර්යයෙන් දැන් ඉස්සර ගත්ත වොයිස් කට් ගන්න අදහසක් නැද්ද මාගල් කන්දේ සුදත්තගෙන්? ඒයි, උඹලට මේ කතාව ආරංචි වුණේ නැද්ද? ඇයි තාම නිවුස් එක ගහන්න පරක්කු? ලැජ්ජයිද? මං කියන්නේ හිරු දෙරණ කට්ටියට කරන්න තියෙන්නේ ප්‍රධාන පෙළේ කට්ටිය ඉන්නේ අයිතිකාරෝ ඒ නිලතලවල ඉන්න අය. ඒගොල්ලන්ට පුළුවන් නිකන් උඩ ඇඳුමක් විතරක් ඇඳගෙන ඇවිල්ලා මුළු රටෙම සමාව ගන්න මේ වගේ තක්කඩින්ව දිගින් දිගටම වොයිස් කට් දදා රටේ පතල කළාට මේ රට මේ වගේ කාලකන්ණි තැනකට ගේන්න තමුන්ලා මොන තරම් දායක වෙලා තියෙනවද කියලා තනියෙන් රැට නිදාගන්න ගිහිල්ලා කල්පනා කරොත් අපි කියන්නේ නිින්ද යන්නේ නැහැ. ඒ තරම් අපරාධ කරලා තියෙන්නේ. ඒ තරම් අපරාධ කරලා තියෙන්නේ මොකටද? පක්ෂ දේශපාලන ජැක් ගන්න. ගෙනල්ලා වොයිස් කට් දිදී මේ ලංකාවේ මෙච්චර සිල්වත් ගුණවත් විනයවත් ධර්මදර භික්ෂූන් ඉඳද්දී මේ හොර තක්කඩින්ව ගෙනහල්ලා උන්ට වොයිස් කට් දිදී මුළු රටේම ලෝකෙම පතල කළා මාර පොරවල් විදියට. අද පුළුවන්ද මේ චැනල්ස් වලට රෙද්දක් ඇඳගෙන පාරට බහින්න? බෑ. ඒ කාලකන්ණියත් එක්කම උඹලත් අලු දූවිලි වෙලා ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි කියන්නම් මේකේ තියෙන විද්‍යාත්මක කොටස. කුඩා කාලේදී මේ වගේ සිද්ධියකට දරුවෙක් මුණ දුන්නාම ඔහුගේ හෝ ඇයගේ මනසේ ඇතිවෙනවා වෛරයක්. ඒක තමයි trauma and the desire for revenge. trauma එකක් ක්ෂතියක් ඇති වෙනවා මේ වගේ සිද්ධියකදී. ක්ෂතියක් කියන්නේ මහා කම්පනයක්. කුඩා දරුවන්ට විශේෂයෙන් ඇති වුනහම ඒ කම්පනය ඉදිරි කාලයේදී පිළිගන්නට යොදා ගන්න අවශ්‍ය වුවමනාව ආශාව නිර්මාණය කරනවා. ඒ පුද්ගලයාගෙන්ම නෙමෙයි. මේක අර ඩ්‍රැකියුලා සින්ඩ්‍රෝම් එක වගේ එකක්. මොකද්ද? ඌ ඇවිල්ලා මෙයාගේ බෙල්ල හැපුවාම මෙයාගිල් හපන්නේ වෙන එකෙක්ගේ බෙල්ල. අන්න ඒ වගේ. කවුරු හරි පොඩි දරුවෙක්ව දූෂණය කළාම ඒ ළමයා වැඩිහිටියෙක් වෙලා ඒකම තවත් කෙනෙකුට කරනවා. අනිවාර්යයෙන්ම මාගල් කන්දේ සුදත්තලත් කුඩා කාලේ මේ වගේ දේවල් වලට මූණ දීලා ඇති. මේක කර්ම චක්‍රය වගේ ඉදිරියට ගමන් කරන දෙයක්. කොහෙන් හරි මේක නැවැත්තුවේ නැත්තම් මේකේ තියෙන විද්‍යාත්මක කොටස මේකයි. ඒ කියන්නේ සෙක්ස් කියන එකේදී ලිංගික ක්‍රියාවේදී හැමතිස්සෙම ඉන්නවා දෙන්නෙක්. කවුද? ඩුව, ඒ කියන්නේ කරන එක්කෙනා, සහ ලෝෆර් විඳින එක්කෙනා, එහෙම නැත්නම් සද්ද නැතුව ඉන්න එක්කෙනා.
හුඟක් වෙලාට මේක ඩුව ඉන්නේ පිරිමියා ලෝෆර් කියලා කියන්නේ ස්ත්‍රිය එහෙම නැත්නම් ඒ ක්‍රියාවට ලක් වෙන දරුවා හෝ කවුරු හෝ එතකට මේ ලෝෆර්ගේ මනසේ ක්‍රියාවට ලක් වෙන පුද්ගලයාගේ මනසේ ඒ වෙලාවේ එවැනි අකමැත්තක් හෝ නොතිබුණත් කැමැත්තෙන් මේට සහභාගී වුණත් වෛරයක් නිර්මාණය වෙනවා මේක තමයි ලෝකයේම විවාහක කාන්තාවෝ පෙරමින්ට හිත යටින් වෛර කරන හේතුව ඒගොල්ලෝ හිත උඩින් ඔව් ඉතින් ප්‍රයෝජන තියෙනවා ආරක්ෂාව තියෙනවා Tamanට සියලු දේවල් ලැබෙන්නේ මෙතනින් නිසා බොහෝ තැන්වල ඒක දරාගෙන හිටියට හිත ඇතුලෙන් තියෙනවා වෛරයක් මොකද්ද වෛරය Tamanව යට කරගෙන මොකද්ද මන්ද බලහත්කාරයක් කරා කියලා මේක අපි මීට කලිනුත් කියලා තියෙනවා ඔය වන්දා කියන සතා ගෑනු සතා පිරිමි සතා ලිංගික ක්‍රියාවලිය කරනකොට ඔබට අපි මේක කියලා තියෙනවා ඒ කියන්නේ ගැහනු වන්දා පිරිමි වන්දාගේ ඔළුව කඩලා කනවා ඊට පස්සේ පිරිමි වන්දා වේගයෙන් ඒ ක්‍රියාව නිමා කරලා මැරිලා වැටෙනවා ඉතින් මේක මුළු ස්ත්‍රී සංහතියටම පොදුයි ඔවුන්ගේ මානසිකත්වයට පොදුයි ස්ත්‍රී සංහතිය කියලා කිව්වහම කුඩා පිරිමි දරුවොත් අයත් වෙන්නේ එතෙන්ටම තමයි ඒ ක්‍රියාවට ලක් වෙන පුද්ගලයා වෛරයක් ඇති වෙනවා ට්‍රෝමා එකක් ශතියක් ඇති වෙලා ඒක desire for revenge පලිගන්න අවශ්‍ය ආශාවක් බවට නිර්මාණය වෙලා කවදා හෝ ඒක අර ඩ්‍රැකියුලා සින්ඩ්‍රෝම් එක වගේ තව කෙනෙක්ගෙන් ඒ පලිය ගන්නවා ඉතින් මේක අපරාධයක් මේක පන්සලේ සෙල්ලම පල්ලියේ සෙල්ලම නවත්තන්න බැරි හේතුව ඒකයි પરම්පරාවෙන් પરම්පරාවට මේක යන්නේ එහෙමයි මොකද එකෙක් කරාම ඊළඟ එකෙනා ඒක නවත්තන්නේ නැහැ එහෙමනම් මේක කොහෙන් හරි නැවතුවොත් මේක හැමතැනින්ම නවති විශේෂයෙන් මේ වගේ කාලෙක අපිට පුළුවන් නම් අපේ රට පොඩි අපිට මේ රට ඇතුළේවත් පුළුවන් නම් මේ අපරාධය නවත්තන්න සියලු ආගම් වලට අදාළව මං හිතනවා ඒක අපේ විශාල ජයග්‍රහණයක් මේ මානසිකත්වය නිර්මාණය වෙන්න හේතුව තමයි දැන් මේ බිලෝපියෙක් වගේ ඇවිල්ලා මේ පිරිමියා මේ ගොදුර ගිල ගන්නකොට ප්‍රිඩේටර් ඇන් ප්‍රේ කියලා මේකට කියන්නේ බිලෝපියා සහ ගොදුර බිලෝපියා සහ වින්දිතයා වික්ටිම් මේක හිතේ මනසේ ගැඹුරේ තැනක තැම්පත් වෙනවා කැලලක් විදිහට රෙජිස්ටර් වෙනවා ඒක තමයි අවසානයේ පරිගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ මාගල්කන්දේ සුදත්තගේ විවිධ අන්දමේ වීඩියෝ දැන් එළියට ඇවිල්ලා තියෙනවා ඒවා සමහර ඒවා ඊටම ජුගුප්සාජනක ඒවා එහිඳ මාගල්කන්දේ සුදත්ත බෞද්ධ භික්ෂුවක් හැටියට පරාජිකා වෙලා ඉවරයි ප්‍රසිද්ධියේම පරාජිකා වෙලා ඉවරයි එහිඳ ලංකාවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සිට මානායක හාමුදුරුවරු දක්වා යුතුයකමක් වගකීමක් තියෙනවා මේ වගේ ප්‍රසිද්ධියේ පරාජිකා වූ පුද්ගලයෝ සම්බන්ධයෙන් තීරණයක් ගන්න අර නීතිමය ක්‍රියාවට අමතරව එහිඳ අපි යෝජනා කරනවා මේ ලංකාවේ සිද්ධ වෙන මෙවැනි ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ශාපයක් වගේ දිගින් දිගටම ගමන් කරන මේ ආගමික ස්ථානවල කරන සෙල්ලම මේක සෙල්ලමක්ද මේක සෙල්ලමක් නෙමෙයි මේක කොහෙන් හරි නවත්තන්න ඕනි ඒ ඉඳා හිරු දෙරණ ප්‍රධාන වශයෙන්ම මේ වගේ තක්කඩියෝ නම් බිහි කරන්නේ හයර් කරන්නේ සමාජ දේශපාලනය කරන්න මං හිතනවා උඹලා ටෙලිවිෂන් කාරයෝ වෙන්න බෑ වෙන මොක්කරි සත්තු జాතියක් පේනවා නම් දැනෙනවා නම් හැමතැනින්ම මහජන විරෝධය උත්සන්න වෙමින් එනවා කියලා එහෙමනම් වෙනස් වෙන්න ලැහැස්තිද එහෙම නැත්නම් ඒ දේශපාලන වර්ගයේම මේ රටින් වඳ වෙලා යයි